මේ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජයක් නෙමෙයි, මේ රටේ පරාජයක්. හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා. ඒක නිසා අපිට එක්සත් ජාතික පක්ෂයේ වැඩි කාලයක් වැඩ කරපු පුජ්‍යලය හැටියට අපිට ගැටලුවක් තිබුණා. මේකට යමක් අපි උත්තරයක් දෙන්න ඕනේ මිනිස්සුන්ට කියලා. අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මිනිස්සුන්ට කතා කරන්න තමයි ආවේ. නමුත් හිටපු ජනාධිපතිතුමා අපිට මේ අවස්ථාවේදී එන්න කියලා අපේ තියෙන ගැටලු ටිකට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. මං හිතන්නේ මේ දවස් 3ක් හෝ 4ක් ඇතුළත ඒකට පක්ෂය ප්‍රතිසංවිධානය කරන අතරතුර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කොහොමද කියලා එතුමා කිව්වා. මං කියන්නේ අවුරුදු 2ක් ඇතුළත මේ වගේ විශ්වකර්ම වැඩක් කරලා විධායක ජනාධිපති බලතල නියම ආකාරයේ, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පාවිච්චි කරලා මේ රට මේ තැනට ගෙනාව අවස්ථාවේ මේ වගේ කණ්ඩායමක් ඇවිල්ලා වෛරය වපුරවලා මේ ගත් එකේ අපිට ගැටලුවක් නැහැ. නමුත් රටකට ආදරයක් තියෙන මිනිස්සු කල්පනා කරන්න ඕනේ මේ විරෝධය රනිල් වික්‍රමසිංහට නෙමෙයි. මේ විරෝධය වෙනත් පුද්ගලයන්ට. ඒ නිසා අපි යෝජනාවක් කරා මේ එක්සත් ජාතික පක්ෂෙන් අලියා ලකුණෙන් තරඟ කරන්න. නමුත් එතුමා කිව්වා මේ අවස්ථාවේ අපි සාකච්ඡා මට්ටමේ තියෙන්නේ ඊළඟ මැතිවරණේ අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය තනිව තරඟ කරනවා කියලා එතුමා කිව්වා. මේ අවුරුදු 2කට මේ මෙතුමාගේ මේ බුද්ධිමත් වැඩපිළිවෙල, ඒ කියන්නේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධතාව, මේ අවුරුදු 2කට ලබාගත් ප්‍රගතිය මං හිතන්නේ ලෝකෙම උදාහරණයකට අරන් තියෙනවා. මේ වැටිච්ච රටවල් වලට අද උදාහරණයක් දෙන්නේ රනිල් වික්‍රමසිංහ වගේ ඒ වැඩ කටයුතු ඒක අනුගමනය කරනක. එම නිසා අපි බුද්ධිමත් ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි වෛරී දේශපාලනයෙන් ඈත් වෙලා අපි මේ අවස්ථාවට මොන දෙන්න ඕනේ, අපි අලුත් ආණ්ඩුවට සුබපතනවා, ඒ අයට තරදරයක් නැතුව මේ කරගෙන යන කල ඒක තමයි රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිය. ඒක නිසා අපි ඉදිරියට සංයමික යුතුව අපි බලාගෙන ඉන්නවා මේ රට යහපත් තැනකට අරගෙන යයි කියලා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ පක්ෂයේ මේ අලියගෙන් විතරක් ඉල්ලන්නේ කියලා අපි යෝජනා කරා. නමුත් එතුමා ඊට වැඩිය පුළුල් තැනක ඉන්නවා. එතුමා කියනවා අද පක්ෂ දේශපාලනයට නෙමෙයි, අද තාක්ෂණයත් එක්ක යන මිනිස්සු ඡන්ද පොලට නැවිලා ඡන්දය දාන මට්ටමකට ඒ මිනිස්සු දිනුනු වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි අලුත් වෙමු කියලා තමයි ජනාධිපතිතුමා යෝජනා කරේ. අලුත් ළමයින්ට මේ ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න, මේ එක්සත් ජාතිපක්ෂය විවෘත කරලා දෙන්න තමයි එතුමා අදහස් කරේ. එහෙම තමයි එතුමාගේ කතාවෙන් මට තේරුණේ. නෑ, ඊළඟ පාර පැහැදිලිව එතුමා ගෝ ඊළඟ පාර අලියාගෙන් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කණ්ඩායමක් තමයි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියලා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.